බොහෝම ඉස්සර කාලේ දුර ඈත තිබුණා එක ලස්සන රටක්. ඒ රට ගොඩාක් ලස්සනයි. ගංගා, ඇළදොළ, වනාන්තර ගොඩක් ඒ රටේ තිබුණා. ඒ වගේම ඒ රටේ මිනිස්සුත් හරිම සතුටින් හිටියා. මේ රට පාලනය කරපු රජතුමාටත් ලස්සන මාලිගාවක් තිබුණා. ඒම ගොඩාක් ලස්සන දූ කුමරියකුත් හිටියා. මේ කුමාරිකාව ලස්සන වගේම හුඟක් කරුණාවන්තයි. ඇය නිතරම තමන්ගේ රටේ මිනිස්සුන්ට උදව් කළා. මිනිස්සුත් රටේ රජතුමාටත් පවුලේ අයටත් හරිම පක්ෂපාතී. ඒ වගේම ආදරෙයි. වෙනත් රටවල්වල කුමාරවරුත් මේ කුමාරියව විවාහ කරගන්න බලාපොරොත්තුවෙන් ආවා. මේ රටේ හිටපු එක මායාකාරියක් මේ කුමාරිය ගැන හරිම ඉරිසියාවෙන් හිටියේ. ඉතින් මේ මායාකාරිය ගොඩාක් උත්සාහ කළා කුමාරියට කරදර කරන්න. කොහොමහරි දවසක් මේ කුමරිය මල්ලුයනේ ඉන්නකොට මායාකාරිය කැලෙන් එළියට ඇවිත් කුමරියට ශාපයක් කළා. ඒ ශාපය නිසා කුමරියගේ ලස්සනට තිබුණු මූණේ පුංචි ලප ඇවිත් විරූපී වුණා. මායාකාරිය හරිම සතුටින් යන්න ගියා. මේ උන දෙයට රටේ හැමෝටම දුකයි. රජතුමා කිව්වා ශාපය අවසන් කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්ත කෙනාට කුමාරියව විවාහ කරලා දෙනවා කියලා. ඒත් කිසිම කෙනෙක් ඒ භයානක වැඩේ බාරගන්න ඉදිරිපත් වුණේ නැහැ. හැබැයි වෙන රටක ඉඳන් මේ රටට හිටිය රාජකුමාරයෙක් මේ අභියෝගය බාරගන්න කැමති වුණා. ඉතින් අභියෝගය බාරගත්ත රාජකුමාරයා මායාකාරියව හොයාගෙන පිටත් වුණා. ඒත් මේ කුමාරයාට මායාකාරියව විනාශ කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න බැරි වුණා. කර කර ඉන්නකොට අමුත්තෙක් ආව කුමාරයා ඉදිරියට. ඉතින් කවුද මේ ආව අමුත්තා කියලා බලන්න ඊළඟ කොටස අනිවාර්යෙන් බලන්න.